ඔබ ආදරය කරන කලාතරු ගැන අහන්න ලැබෙන අලුත්ම තොරතුරු වගේම පුවත් ලද සැනින් දැනගන්නට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතුවන්න. මෙන්න දැන් ලැබුණු පුවතා. පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරියගේ හිසට අත්පොරවකින් පහර දී ඝාතනය කර බිරියගේ වැඩිමහල් සොහොයුරියගේ හිසටද පොරව පහරක් එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට වාද්දුව පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටයි වැඩිදුරටත් පොලිසිය පවසන්නේ. පොරව පහර කෑමට ලක්ව මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි හසිනි හංසනි රුවන්තිලක නැමැති 23 හැවිරිදි එක් දරුමවක්. මෙම අඹු සැමි යුවලාතර පසුගිය කාලයේ අඩ දබර පැවති ඇති අතර සතියකට පමණ පෙර සිට බිරිය මාස දෙකක් වයසැති බිලිඳිය සමග ඇයගේ මවගේ නිවසට පදිංචියට පැමිණ ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඝාතනයට ලක් වූ කාන්තාව ඇයගේ වැඩිමහල් සොහොයුරිය සමග කිසියම් කටයුත්තක් සඳහා සැකකරු පදිංචි කුලී නිවසට ගොස් සිටියේදී ඇති වූ කතා බහකින් පසු සැකකරු දෙදෙනාටම අත්පොරවකින් පහර දී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. ඝාතනයට භාවිතා කළ ලේ තැවරණු අත්පොරව අදාළ නිවස ආසන්නයේ ඇති කරපිංචා ගසක් අසල තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා. පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු පානදුර වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය ස්ථානීය පරීක්ෂණය සඳහා පැමිණ තිබෙනවා. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබුණේ. එසේම මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීම සඳහා අධිකරණ නියෝග ලබා දී තිබුණද එම සිරුර දින දෙකකට ආසන්න කාලයක් පානදුර මූලික රෝහලේ තැන්පත් කිරීමට සිදුව ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මේ හේතුවෙන් මියගොස් ඇති කාන්තාවගේ මාස දෙකක් වයස ඇති එකම බිලිඳියද සමගින් අසරණව සිටින මරණකාරියගේ මව වන ආශා මංජුලා මහත්මිය ඊයේ පැය ගණනාවක් වාද්දුව පොලිසිය රැඳී සිට නැවත නිවසට හරවා යවා ඇති බවට ඇය වැඩිදුරටත් පවසනවා. මේ පිළිබඳව විමසීමේදී වාද්දුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමීන්ද්‍ර කුමාර මහතා සඳහන් කළේ මහේස්ත්‍රාත් නියෝගය ලබාගෙන ඇති නමුත් පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පසුදින සිදු කරනු ලබන බවට දැනුම් දී ඇති බවයි. මේ සම්බන්ධයෙන් පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසීම් කළ අවස්ථාවේදී එහි සිටි නිලධාරියෙක් සඳහන් කළේ එම මරණකාරියගේ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පසුදින සිදු කිරීමට ඔවුන් තීරණය කර ඇති බවටයි. පොවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.